අතිශුද්ධ බලවන්ත ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හාලෙලූයා. අද දවසෙත් මේ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක්, ඔබගේ මාවතට එළියක් වන්නට යනවා. ශුද්ධ බයිබලයේ 1 යොහාන් 2:6 අද දවසේ ඔබගේ මේ අලංකාර වූ ආශිර්වාද වචනයයි. උන් වහන්සේ තුල පවතමි කියන තනත්තා විසින් උන් වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරිය යුතුය. ආමෙන්. හාලෙලූයා. අද දවසේ බොහෝ දෙනෙක් මම ඉන්නේ යේසුස් වහන්සේ තුල, දෙවියන් වහන්සේ මගේ ජීවිතය සභා පවුල තුල හෝ නිවස තුල හෝ හාලෙලූයා කියමින් උන්වහන්සේ තුල බලවත් සේවාවන් කරමින් උන්වහන්සේ තුල පවතින බව පෙන්වන්නට බොහෝ මිනිසයන් අද සමාජයේ ලෝකේ තුර වෙර දරනවා. නමුත් දේව දරුවනේ, හැසිරීම තියෙන්ට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේගේ ආකාරයටයි. කොතරම් දෙවියන් වහන්සේ ඇදහුවා කිව්වත්, නලල බිම තියාගෙන යාඥා කරනවා කිව්වත්, මොනතරම් වෙලාවක් යාඥා කරනවා කිව්වත්, උදේ දවල් රෑ ඒ තුන් වේල වගේ බයිබලයේ කියවනවා කිව්වත්, වචනය තුල නැත්නම් ඒක පවතින්නේ නැත්නම් මේ තුල ක්‍රියා කරන්නේ නැත්නම් උන්වහන්සේ හැසිරුණක් මෙන් හැසිරීමක් නැත්නම් අපි උන්වහන්සේ තුල පවතිනවා කියන එකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. අද බොහෝ මිනිසයන් පුරා ජේරුවට යේසුස් වහන්සේව අදහනවා කියලා විවිධාකාර ස්වරූපයන් පෙන්වමින්, විවිධාකාර වෙස් මුහුණු දාගනිමින්, හැඩ ගැසෙමින් ඔවුන්ට ආවේනික වෙච්ච ඒ දේවල් ප්‍රකාශ කරමින් අද දවසේ ස්වාමින් වහන්සේත් එක්ක අනර්ග ජීවිතයක් ගත කරන ආකාරය පෙන්වන්නට යනවා. නමුත් ඇතුළාන්තය හරිම අපිරිසිදුයි. ඇතුළාන්තයේ සම්පූර්ණයම වෙනස් හැසිරීමක් තියෙන්නේ. නිව හරියට නිකන් නිවසෙන් පිට මිනිසයාට නිකන් පුදුමාකාර වූ ඒ කරුණාවක් දක්වනවා වගේම ඇතුළත ඉන්න මිනිසයන්ට දක්වන කරුණාව වෙනස් ආකාරයක වගේ හැසිරීමක් තමයි අද දවසේ දෙවියන් වහන්සේ අදහන මිනිසයා තුළ තිබෙන්නේ. හාලෙලූයා. බොහෝ දෙනෙක් පෙන්වනවා මම ඉන්නේ දෙවියන් වහන්සේ තුළ, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තමයි මාව බලාගෙන ඉන්නේ, මාව අරගෙන යන්නේ, මට සලකන්නේ, මට සපයන්නේ, මගේ සුවය. ඒ වුණාට පිටිපස පැත්තෙන් ගිහිල්ලා සමහර මිනිසයන්ගේ තිත්තකම්, වෛරකම්, ක්‍රෝධකම් අපිට දකින්න ලැබෙනවා. ඒවා මුලින්ම කපලා ඉවත් කරලා නැහැ. ඇතුළාන්තේ තියාගෙන ඒ දේවල් අර ප්‍රශංසා කරන මුකෙන්ම ශාප කරනවා. ඒ ප්‍රශංසා කරන්නා වූ ඒ මුකෙන්ම මිනිසයා විවේචනය කරනවා, විනිශ්චය කරනවා, දබර ඇති කරනවා, බොහොම අපහාසාත්මක වචන කතා කරනවා. නමුත් සභාව ඉදිරියේ හාලෙලූයා කියලා බොහොම සුදු ඇඳුමකින්, ලස්සන පිවිතුරු සුදු ඇඳුමකින් සැරතිලා, ඊට පස්සේ මිනිසයාට අතින් අත දීලා බොහෝම කුළුපගව කතා කරලා, අමුතු කරුණාවක්, මෘදු බවක් පෙන්වලා, දයාවක් පෙන්වලා ජීවත් වෙන්නේ දෙබිඩි ජීවිතයක්. නමුත් උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේ තුල පවතිමි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරිය යුතුයි. ඒ උන්වහන්සේගේ ප්‍රේමය ඔබත් මාත් තුල තියෙන්න අවශ්‍යයි. දකින මිනිසය උන්වහන්සේගේ හැසිරීම ඔබ මාතුලින් දකින්නට අවශ්‍යයි. ඒ තුලදී තමයි උන්වහන්සේ තුල පවතිනවා කියන තැනැත්තාගේ ආශිර්වාදය අපිට දකින්න ලැබෙන්නේ. හාලෙලූයා. අද දවසත් වචනය ඔබේ ජීවිතයට විශාල ශක්තිය, උන්වහන්සේ වගේ වෙන්නට විශාල රුකුලක් වුණා කියලා මම විශ්වාස කරනවා. යේසුස් වහන්සේගෙම උතුම් වූ නාමෙන්. ආමෙන්.